ලෝකෙ හැම රටකම පාර්ලිමේන්තුව දිහා බලනකොට මැති ඇමතිවරුන්ට නින්දියම කියන්නේ හරිම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. ඒ අතරේ ලංකාවේ පාර්ලිමේන්තුව දිහා බලද්දී මේ නින්ද නිසා කැපීපේන පුද්ගලයෙක් තමයි නිමල් සිරිපාලද සිල්වා මහතා. එතුමාගේ මේ නින්ද ගැන කතාව යළිත් මතුවුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ පත්කෙරූ නව ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් එතුමාට හිමිවීමත් සමගයි. ඒ කොහොම වුණත් නිමල් සිරිපාල මහතාගෙන් මේ නින්ද ගැන අපූරු කතාවක් අපට දැනගන්න ලැබුණා. ඉතින් දේශපාලනමේ වටපිටාව මොකක් වුණත් මේ කතාව ඇහුවට පස්සේ එතුමාගේ නින්දට හිනා වෙන අපි කාටවත් හිතන එකක් නෑ. කෙටින්ම කියනවා නම් නිමල් සිරිපාල මහතා කියන්නේ යාපනයේදී කොටි බෝම්බයකට හසු වූ අයෙක්. 1996 වසරේ ජූලි 4 වනදා එම මහතා යාපනයේ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ශාඛාවක් විවෘත කිරීමට ගිය අවස්ථාවේදී යාපනයේ ස්ටැන්ලි මාර්ගයේදී මරාගෙන මැරෙන බෝම්බකාරියක් විසින් එල්ල කෙරූ ප්‍රහාරයකින් නිමල් සිරිපාල මහතාගේ හිසට දැඩි හානි සිදු වුණා. මෙම ප්‍රහාරයෙන් යාපනයේ අණදෙන නිලධාරී බ්‍රිගේඩිය ආනන්ද හමංගොඩ, ලංකා සිමෙන්ති සභාපති රංජිත් ගොඩමුණ ඇතුළු 23 දෙනෙක් මරණයට පත් වී 50කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. ඉතින් නිමල් සිරිපාල මහතාට තාමත් අසාමාන්‍ය ලෙස නිදිමත දැනෙන්නේ මෙම ප්‍රහාරය නිසා හිසේ ඇති වූ තුවාලවලින් ස්නායු පද්ධතියට එල්ල වූ බලපෑම නිසා බවටයි වාර්තා වන්නේ. ඒ වගේම ඇතැම් දෙනා පවසන්නේ ඉවත් කිරීමට නැහැකි බෝම්බ කැබලි කිහිපයක්ද එතුමාගේ හිසේ තාමත් පවතින බවයි. මේ වීඩියෝ එක කියනවනේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න තමතක කරන්න එපා.